ඇත්තරම සින්දුව තෝරගන්නත් අම්මම තමයි හේතුව. හිතාගන්න බෑ. ඉන්න තැනත් එක නිකන් අමතක කියලා ගියා වගේ. සතුට වැඩි කොමට මන් දන්නේ නැහැ. තිබ්බට තරවන්දර සින්දුව. දැන් මං කතා කරන්න ඉන්නේ අද බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙන් චෙයාස් හතරම ටර්න් කරගන්න පුළුවන් වෙච්ච අසංක එක්ක. අසංක හරි සතුටින් ඉන්නේ මේ වෙලාවේ. ගොඩක් සතුටින්. දැන් පර්ෆෝම් කරද්දී මේ වෙලාවේ වාට මොකද හිතුනේ? හිතාගන්න බෑ වෙච්ච දේ. කියන්නේ ටීම්ස් හතරම මට එකපාරම ටර්න් වුණා. මට ඒ වෙලාවේ ඇත්තටම හිතාගන්න බෑ. ඉන්න තැනත් එක නිකන් අමතක කියලා ගියා වගේ මාරම සතුටක් ආවේ හිතට. ඒත් එක්කම සින්දුව සතුට වැඩි කොමට මන් දන්නේ නැහැ. තිබ්බට තරවන්දර සින්දුව කිව්වා. ඕකේ ඒක තමයි. දැන් කෝච්චර්ස්ලා මට කියනවා අහුණා කමෙන්ට්ස් වල ඒගොල්ලෝ කියනවා දැන් වෙන කවුරු හරි පර්ෆෝම් කරද්දි ටර්න් එක ගන්නවා දැක්කම පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා කියලා. නමුත් ඔයා හැම කිසිම විදිහට කන්ෆියුස් වෙන්නේ නැහැ. ඔයාගේ වැඩේ ඔක්කොම කරලා තමයි ගානට පර්ෆෝම් කරලා එන් කරා. ඒ වෙලාවේ වට කිසිම විදියකින් පොඩ්ඩක්වත් ඔයයකට ඩිස්ට්‍රැක්ට් වුණේ නැහැ කියලා. ඔව්. අසංක දැන් කෝෂස්ලා හතර දෙනා මේ විදිහට වට ටර්න් එක ගන්නවා දකිද්දි මේ වෙලාවේ වට මොකද දරුනේ? කියන්න වචන නැහැ ඉතින් මට. ඒ කියන්නේ මොකද්ද මට එකපාරම දැන් ඉස්සරවම මම ඔතන එනකොට මම හිතාගෙන ආවේ එක ටීම් එකක් හරි මට ඉස්සරවම හැරුණ ටීම් එක. ඒ කියන්නේ මගේ වොයිස් එකට ඒ කියන්නේ කෝච්ට දැනිලා මංගව ගොඩදායි කියන මේ එක තමයි මගේ ඔළුවේ තිබුණේ. මොනවද මම මේ ටීම් එක කවුරුනත් කමන්නේ කියන මම තෝරගන්නවා කියලා බැලුවේ. මොකද මගේ වොයිස් එකට තියෙන කැමැත්තට තමයි හැරෙන්නේ. ටීම් ඒ කියන්නේ ටීම් හතරම මට එකපාරම හැරිච්ච එකෙන් මට හිතා ගන්න බැහැ මම මොකද්ද කරන්න කියන එක. නේ කියලා. එතකොට අසංක වාට කමෙන්ට්ස් එනවා. ඔයා මාර්ම ෆීලිංග්ස් එක තමයි සිංකරේ කියලා. වාට හොඳ ගමනක් තියනවා කියලා ඒගොල්ලෝ ඔක්කොමලා කියනවා. ඇයි වාට හිතන්නේ කෝච් උමාරියව සිලෙක්ට් කරගන්න ඕනේ කියලා? බ්ලයින්ඩ් එන්න කලින් මම ඐඩියා එකක් තිබුණෙත් මාරියා මිස් තම වරගන්න තමයි. යා මට එක්ක මට හිතෙන්නේ මට මගේ ඉස්සරහා හදයි කියනවා මගේ ටැලන්ට් එකත් එක්ක උමාරේ මිස් කොච උමාරියා පොඩදායි කියලා මට හිතෙනවා. ඒ නිසා හරි දැන් අපි අසංක වාගේ ඉස්සරහා ගැන කතා කරුත් මොනවාද ඉස්සරහට අපිට දකින්න තියෙන්නේ අලුත් දේවල් පර්ෆෝම් කරන්න ලෑස්තිලා ඉන්නවද වෙන ජොන්රස් වලට යන්න හිතාගෙන ඉන්නවද? විශ්වාස කරනවා. දැන් අපි පර්ෆෝම් කරපු පැත්තකින් තියලා අපි කතා කරොත් ඔයාගේ ෆැමිලි එක ගැන. දැන් අද ෆැමිලි රූම් එකේ වයිෆ් හිටියා අම්මයි තාත්තා ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ කොහොමද රියැක්ට් කරේ? අම්මා ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. අම්මට ඉතින් මම බයයි අම්මා එක්කන් එන්නත්. මොකද අම්මට ඔය සතුට වැඩිකමට අම්මට ඒක දරා ගන්න බෑ. අම්මට ටිකක් වයසයි. මම කැමැත්තක් දැක්කේ අම්මා එක්කන් එන්න. නමුත් අර අම්මට මම මේ දේවල් පෙන්වන්න ඕනේ. අම්මා දැන් ටිකක් වයසයි. සෑහෙන කට්ටක් ආව මිනිස්සේ. එතකොට ඒ දේවල් එක්ක ගෙදරටම හිර වෙලා ඉන්න එක ගෙදරම හිර වෙලා ඒ තියන්නේ නැතුව මට මේවා පෙන්වන්න ඕනේ අම්මට. අන්න ඒ නිසා මං අම්මාවත් එක්කන් ආවා. ඒත් එක්කම තමයි ඉතින් අනිත් අයටත් ගොඩක් සතුටුයි. ඔයාගෙන හරි ජීවිතේ වටිනම කෙනා ඔයාට ඔයාගේ අම්මද? අම්මා. ඒ නිසාද ඒ වගේ ගීතයක් අද සිලෙක්ට් කරගත්තේ? පැහැදිලිව. මේ සින්දු තෝරගන්න හේතුව අම්මම තමයි. මට කිව්වා පවුලේ 10 දෙනෙක් 14ක්. 14 දෙනෙක් උස්මහත් කරපු අම්මා කෙනෙක්. ගොඩක් නිදුක් නිරෝගීවද මං හිතන්නේ ඉන්න ඔයාලත් එක්ක. ඔව්. ඉතින් ඒ කැපකිරීම ගැන ඔයාලට මොන හරි කියන්න තියනවද? ඇත්තටම සින්දු තෝරගන්නත් අම්මම තමයි හේතුව. මොකද ළමයි 14 දෙනෙක් ඉස්සර ඉස්සරින්දම්ම කාපු කට්ට මට අම්ම කාපු කට්ට අමතක නැහැ. කියන්නේ ඉස්කෝලේ මම ඉස්කෝලේ ගන්නේ පොඩි වයසේ ඉඳන් මට මතකයේ තියෙන වයසේ ඉඳන් අම්මා ඈන් ලොකු කට්ටක් ඇවි අපි
මහලොකු පෝසත් පවුලකුත් නෙවෙයි. නමුත් මම මගේ ප්ලෑන් එකක් තියෙනවා. මම දැන් අම්මා දැන් සෑහෙන කට්ටක් කෑවනේ. ඒ ඇති. මගේම දෙයක් මගේම විදිහේ මගේ බෑන්ඩ් එකක් හදාගෙන මගේම නමින් දෙයක් කරලා අම්මට හොඳ තැනක් හදලා දෙන්න. අම්මට ඒ දේවල් පෙන්වන්න. පෙන්වන්න. මම මෙතන ඉන්නේ කියලා අම්මට පෙන්වන්න ලොකු ආසාවක් තියෙනවා. ඔව්. වචන වලින් කියන්න බැරි දේවල් අසංග වගේ ඇස් දෙකෙන් මට පේනවා. මට හරි ආඩම්බරයි සහ සතුටුයි ඔයා අද හරිම ලස්සනට perform කරා හොඳ comments වලට හම්බුණා සහ මම විශ්වාස කරනවා අම්මා බොහොම සතුටු වෙන්න ඇති මේ දකින දෙයින් ලොකු stage එකක මේ වගේ ඔයා perform කරනවා දැක්කම දැන් already ඔයා ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නේ අසංක. ඔව්. තව ගමනක් තියෙනවා ඉස්සරහට යන්න. ඒ ගමන සුබ විදියට හොඳම විදියට perform කරලා පුළුවන් තරම් ඉස්සරහට ගිහිල්ලා the voice trophy එක වෙනකන් යන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. Thank you. Congratulations. I wish you all the best. Thank you. Voice මේ platform එකේ කේක හිතර දැනෙන කතන්දර බොහෝමයක් තියෙන තැනක්. ඉතින් අපි මේ වගේ contestants එක්ක දිගටම කතා කරන්න සූදානම්. තවත් session එකකින් අපි හම්බෙමු. This is we clapper.